යිබන් සබූ දෑසනක් දවසේ ප්‍රථම ප්‍රෘ්ති විකාශයි ආරම්භ වන්නේ මබෞදේශා නිට ගැදර ප්‍රථම අවදධනය උදේසන පත් සිරස් තලබත. හරද කොවිදරෝග වලින් නාරක්ෂාාවී යුත්තෙක් කෙසේද. විස සච්චෝ වෛද්‍ය දිස්්නා අමරතුන්ග කියයි. දෙන පොහොරවලින් වකාව ආරම්භ කරන්න ඇමති ඉල්ලයි ගෙනාව පොහොර අකාභනිකයි විස සච්චීන් කියයි. වි ැගම නඩුවෙන් බැසිල් රාජ පක්ෂ නිතහස් නීතිපති ඒ අධිචෝදනාවත් ඉල්ලා අස්කරගනි. ප්‍රථමේ නවධානේ දේශය පුවත් වෙට. අද සිට එලමෙනෙතිස් එක්වනදාදක්වා ක්‍රමිකව රට විවෘත කිරීමට අදාලව නව සෞඛ්‍ය මාර්කුපදේශ මමාලාවක් නෙකුත් කරතිමෙනවා. මීට ප්‍රථම අපි රැස්සීම් වැඩමුලු සම්මන්තන සඳහා අවසර ලබාදී ලතිබේ බසි පහකට පමණයි එය අපරිමය පණහක් දක්කා අවසර ලබාදීලත්වයෙනවා අවන්හල් ඒ මස විසි එක්ෙන ට විෘතරන්න අපි අවසර ලබා දෙනවා එය ආසන ධාර්තාවෙන් සීයට තියක් හෝ ගණදිනු කරුවන්ගේ උපරමය පනහකට සීමා කරලා අවන්හල් විවෘතකිරීම සඳහා අවසර ලබා දෙවා. මංගල උත්සව සඳහා උපරමය පනස් දෙනකුට සීමාවක්යටතේ අපි අවස්ථාව ලබා දෙනවා. අවමංගල උත්සමය සඳහා. ඕනෑම වෙලාවක සිටියහැකි පුද්ගලයන් ගැන විශ්ස දක්වා අපි. වැඩි කරලා තියෙනවා ප්‍රීඩා සඳහා අපි අවසර ලබාදී ලත්තිය නො. ඇතටම අපේ රටේ තරම් කොළේ වහලා ජනතාව රවට්ටන්න හදන දේශපාලත්වයෙන් සහ නිලදහරින්. ලොකේ වෙනත් කොහෙවත් ඉන්නවද කියනෙ එක ප්‍රශ්නයක්. වරයයිෙන් ගොඩපාපු පොහර කාබනිික කියලා රජයේ වගකීතු නිලදහරින් පුනපුුණා ප්‍රකාශ කරනවා. නමුතු විශෂය දන්න විද්ධතුන් කියන්නන්නේ පොටසිියම් කටෝරයි් කියලා කාබනිික පොහොරක් නෑ කියලා. ගෙනපු පොහොර ගැන ඇත්ත කියලා. බෙදන්න තරම්බත් නිලධහරින් සහ දේශපාලක්්යෙන්ට උමනාවක් නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. දළවශයෙන් වසරකට රසානික පොහොර මෙට්‍රික්ටොන් ලක්ෂ දහයක්වත් අවශ්‍ය බවට උපකල්පනයක කරමු. එවිට මෙම රසායිනක පොහොර ප්‍රමාණය මෙන් පස් ගුණයක කාබනික පොහර අවශ්‍යවනවා. ඒක කියන්නේ කාබනික පොහොර මට්‍රික්ටන් ලක්‍ෂ පණහක්වත් අවශ්‍ය බවට උපකල්පනය කළ හැකි. අපේ රටේ වසරකට කාබනික පොහරමට්‍රික්ටොන් ලක්‍ෂ තුනක්වත් නිෂ්පාදනය කරන්නේ නැති බව තමයි වාර්තා වන්නේ. මේ අනුව කාබනික පොහොර අනිවාර්යෙන්ම ආනායනය කරන්න සිදුවන බව අමුත්වෙන් කිවයිතු නැහැ. කාබනික පොහරා ආනායනය බොහෝ දෙනකුට, වාසි සහගත බිශ්නස් එක, ඒතා හොඳින් කොමිස් ගහන්න පුළුවන් වීමනිසයි. ප්‍රශ්නය ඇතේ ඇත්තටම ගෙන්න්නන්නේ මොන විදිහේ කාබනික පොහොරද කියන එක තුළයි. රසානික පොහොර ගෙනල්ලා ඒක කාබනික පොහොර ලේබලයටතේ දෙන්න හදනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. Iය ලිතුවේනිාවෙන් රටට ආනායනය කළේ කාබනිකද අකාබනිකද කියන එක ගොවියන් දැනගත යුතුමයි. මේ පිළිබඳව කතා කළ පෙරාධනිය විශ් විද්‍යාලේ ක්‍රෘෂ්ිර්මපීටයේ ජේෂ්ඨ මහාචාරය බුද්ධි මර්බේමහතා. ප්‍රසායන විද්‍යාත්මක පැත්තෙන් ගත්ත් කාබනිික නොවන අකාබනිික සංහවගත්තමයි මේ ඇවිල්ලා තියෙන. ජාතික පොහොර ලකම් කාරලය වගකීම වෙන්නේ මේ පොහර වල බැර ලෝහ අඩංගුද නැද්ද අඩංගුුණං බලපවත්වා සීමාවන්ට යටත්ව තියෙනවාද කියලා. හොයල බල්ල ඒ අනුව මේ පොහර ෙධහරණකයි. සිංගප්පුර් සමාගම ලබාගත් ලංසුව ටෙන්ඩර්රිය ලිතුවේනිාවෙන්. ත්ව නවක් රාත්ම අපේ ලංකාවට පැමිල්ලතියෙන ලිතුවේනිාව කියල කියන්නේ පොටසිියම් කලෝරයි් ආනෑනය කන රටත් ලිතුවනිියාව දෙදස් දහනමය වසේ පොටසිියම් කලෝරයි් පහරටොන් පස් එක්දාගට වැඩි ප්‍රමාණයක් ආනේනය කල්ලා දාහත්දාට මදක් වැඩි ප්‍රමාණයක් තමයි අප නෑනේ කල්ලා තියන්න මේ වසරේ මේ මොහොතඒ ලංකාවේ වී වගවට යෙදීම සඳහා පමණක් ලිතුවේනිියාව අපේ රට ටොන් විසිනම දස් එකසිය හැටහතක් අපනෑනය කලා තිනත් ඒ කියන්නේ ඔවුන් දෙදස් දහනමය ර මුලු ලකටම අපනෑනය කරපු ප්‍රමාන්ට වඩාක් සියට හැට තුනකට වැඩි ප්‍රමාණයක් මේ ලංකාව වෙනුවෙන්. අපේ මහකන්නේ වී වගව වෙනුවෙන් අප නැනය කෙල්ලා තියෙන. ඒේවාගේ ශ්‍රී ලංකාවේ ඉන්න ගොවි ප්‍රජාටත් ම එක දැනදීම කරට ඕනේ. මේ පමිල්දා තියන පොටසියම් කලෝරයි් රසායිනික පොහොර මේක අනිවාර්ම ලංකාවේ වී වග සඳහා පමණක් මේ විශාල ප්‍රමාණෙක් සඳ සම්පූර්ණය නොව ස් පෝර ප්‍රමාණය පොටැසියම් ප්‍රමාණය සපුරාලන්නට සමාන්විත වෙනවා. නමුත් මේකන් අපේ නිකුත් බෝග. බඩිරුගු වගාවට තේ වගාවට වැනි වගාවට අවශ්‍ය කන්න පුහොර ප්‍රමාණය පොටැසියම් පොහොර ප්‍රමාණය සැපිවීමේ හැකියාවන් නොමැති බවත් ප්‍රකාශ කරන්නට ඕේ. මේ විදිහට ශ්‍රී ලංකාවට හිතු මතේ. එකක ජාතිය පොහොර ආනයනය කළොත් අවසන් ප්‍රතිඵලේ. අතිේශය කණ ගාට දායක ියැකි බයි ශ්‍රී ජයවර්ධන පපු්‍රවිශ් විද්‍යාලයේ රසා අයන විද්‍යාශයෙන් භාචාරය ස්ටම් චිින්තකම හතා පවසන්නේ. ශීරයට හානිවන බැරලෝහගේ දේවා තියන්න පුළ අනිර්ම තියනවා.

මෙ අතර ක්‍රෂිකරම ඇමතිවරයා පවසන්නේ ගෙනාපු පොහොරවලින් වගාව ආරම්භ කරන්න කියලයි. දැන් රසායිනික පහර ගන්නන්න කාලයක් නැති බවද ඔහු පවසනවා. ගෙනත්තියෙන්නේ. කාබක පොහරක් නෙවෙයි කියල ක්‍රිෂිකර්ම ඇමතිවරයා තාමත් දන්නේ නැති බවයි අපට පේන්න තියනන්නේ මහන පට ප ික්ක ප ික ග විජනය ද්‍ය ම ක පහර තුලක් ල පහ ගවිජනස මද්‍ය පන් හ ර හර ගොවිය දැන්ගේයන බික පොහර නෙයි රසායක පොහරපට ලබදන්න කියල. අපිට රසායනික පොරා නය කරන ෙලාවක් . <Sanye> . පට ිල්ල අවශ ඩටතු කන්න කියලා. පොටේසිය හො ණනිජමේ සම්ාවයකින්. ස් පාදය කන මනක පහරක් එනිසා ැරදි අතර්තනය කන්න පා. යම් කිසි හයකින් මහකන්නේ අස්වන්න පහත වැටනොත් ගොවින්ට සහනාධර්ර දෙන බව ඇමති නාමල් රාජ පක්ෂ මහත ඒ අ ධරනය කලා ගට අ සාානන්නක් වන්න ප ඉද න යම් යක අස්වන් අදුවන ඒ දිගව අස් ව අඩුව මට මුදල්ග වන්න මත් ක පත්ම ද ්‍රිල වට නය කන පහොරවල වගකම තමාගන්න බව කෘෂිකරම ඇමතිවන ඒ ප්‍රකාශ කලා. බැලූ බැල්මට මේ දෙදනගම ප්‍රකාශ හරිම අලංකාරයි. අස්වන්න අඩුුණොත් ගොවින්ට සහනාදාාර දෙන්න පුළුවන්. ඒ දෙන්න වෙන්නේ කාගෙවත් පෞද්්‍යලික පොකටුවෙන් නෙවෙයි. එක්කෝ පිටරටකින් අයක්කරගෙන නැත්තම් දේශීය බදුවලින්. ගොවින්ට එහෙම දුන්නයි කියමුකු අඩුවෙන අස්වැන්න හේතුකොටගෙන ජනතාවට කන්න දෙන්නේ මොනවාද. ඒක අන්නේ කාබනිික එලවලු සහල් පිටරටින් ගේන්න යනවාද? කට අපේම මුදල්න්නේේද ැවෙන්නේ. ගේන පොහොර වෙල ගුණාත්මක භාාවය පිළිබඳව වගකීම මහින්දානන් ද අළුද්ගමගේ ක්‍රිෂ්කරර් මැමැතිවරැගෙන තනි පුද්ගලයක් මත තබන්නේ කොමන පද නමකින්ද. සමස්ත ශ්‍රීලාංකිය ජනතාව ගෙවුණු දශක කිහිපේපුරාම තනි පුද්ගල චරිතමත තැබූ විශ්වාසය මෙරට මොන්න තරම් අගාදයකට ගෙනගුස් ඇත්්දැයි සිතා බැලිය යුතුයි. පොහොර පිළිබඳව දේශපාල වේදිකාවෙන් ඇසුනු කතා. ගු ැටලු හර පිබඳ ප්‍ර්ි බු මි පිළිබඳ ප්‍රශ්නේ සියලු දේම ගත්තහම මේ රට පාලනයෙන් තොර අයාලේ යන රටක් හැටියට අපිට දකිින්ට පුළුවන්. රජයේ මාධ්‍යවලින් දැන් අනතුරු අංගෝනවා මේ ඉන්දන මිලත් ඉස්ත්‍රහට වැඩි වෙයිදෝ කිය. එදිනෙදා කනපන අධ්‍යව ශාහර ද්‍රවය අපිට පාලනි කරගන්න බැරිවිදියට හෙල ගිහිල් මුළු විශේවම මේගේ ප්‍රශ්යක් තියෙනවා ඒක රජට පලගන්න ැරව අපට පැදි ඒ තුළල අලිමදිවට හරක් කියලා මේකත් වරක් පවිද පැටු පටු නොත් යනතාවට බරපතර පිඩාවක්කිදම විශේෂම ජනධපත්තුමයන් ඉල්ලිමක්රනවා මේ රසායිනික පොහොර සියයට පණහවත් භාවිතයට අවශ ට ප්‍රථාව කන්නමින් සර සදන්නේ කිය මේ රට බ්‍රෑන් කරන්නග සමහර මාධ්‍ය ආයතන වල අයිතිකාරයෝ කාබනික ගොවි තන තින එක ර ලෝක න්ති ම. උනේ හාභනික ගොවිතයින කරන්න ගිහිල්ලා අසාර්ථ වෙලා ගොවිියෝ මහපාරට ඇවිල්ලා අරගල කරන තැනක් බවට රට සාගතය එලිපත්තට ටිච ටක් පවට පත් වෙලා. රසායනික ඕෝරකරුවන්ගේ සටම්පාට තවදුරටත් සාර්ථක කරන? ඒ ොල සල්ල ද ම වගේ ගොවිය දන් ග නත් ති න්ඩුව ොරුවට ික පහ කිය ක්ට හි මකක්ද ක හට ොරුව මහකන්නන වගර ගත් නත් සාගතය නවා හ තෙ ද න පහර ෙනන දන්නන මි පොර කියල සා නි පරග ද රට ාල ි ර ර ර හය . ගේ ආණ්ඩුව ඇදගෙන නාන වැඩකරන්න එපා. රටමගි තියන හනුමන්ගේ කාරි ා රිෂ්ට කන අපේ මහින්දන්න ලුදගම මැත්තුම දැන් අු හොයාගැනිමක්කලති. පොට සියම් ෝයි බනික පහොක්විදිියට මෙතුම හොයාග හැ මෙතුම මේ ොබෙල් තෑක්ගගේට පවා සුසකම් ලබන අත්තව මේ අද ලොක හොයාගැනීමක පත්වන පුදගලයා මේයරන්න බරු අපේ ආදරෙන් පිගල්ල හැත් හයි මේ කියන ොරුවතුල හරි ඇවිල්ල අපේ වගවට අශක පොහට ගල දැගේ කොටස. තුවට බැරිද මොවාහරි සමීක්ෂය පරීක්ෂණයක් කරල මේ යුරියත් ඔයි විර හොයාගන් න මඩ පො ේ හග ැ ලුව. හොග හරි නැත ේ පිච්චව හරිගෙනල්ල ාබනික විදිහට ලේබල්ගහලහරිකමන්න ගේනවවානගේ බොරුව පිවලඳදගන්නට හෙත්. තැන්ක්ත චර හොඳන. ආණඩුවක් ඇට මේ දිට බිත්තියට හෙත්තු කරන්න පව් අසරණයි අයිංසකයි මේ විදියට කරන්නගිය. විත් සහ හරදරෝගක සම්බන්ධය සමාජුතුල විධ මිත්‍යා මත පැතිරමන්තිබෙනවා. සෑම විටම කොවිට රෝගගේ පිළිබඳව මිත්‍යා මතවලට එරහිව අප නිවැරදිව දැනුවත් කිරම් සිදු කරනවා. හරතරෝක සහ කොවි් අතර ඇති සම්බන්ධය පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අද එක් පන්නේ මීගම රූහලේ හරතරෝග පිළිබඳ විසච්න වෛද්‍ය තිස්නා අමරතුන්යි. ඔබ හරද රෝගයෙක් නම් ඔබට ලැබෙන එන්නත්වර්ගය කුමක්කුවත් අවම වශයෙන් එයින් මාත්‍රා දෙකක් ඔබ ලබා ගතයුතු වෙනවා. දැනට අක්්‍රිය හෝ සක්‍රිය මට්ට මේ පවතින් කිසිම හරද රෝගී තත්ත්වයක් ඔබගේ එන්නට ලබා ගැනීම සඳහා බාධාවක් නෙවෙල්. ඔබ ඇස්ප්‍රීන් ලොපිඩර තික ග්‍රලෝල් සහ වෝෆරන් වැනි රෘදිර කැතිගැසීම අවම කිරීම සඳහා ලබා දෙෙන අවෂද භාවිතා කරන්නෙක් නම් ඔබට ඔබගේ අෞෂද ලබාගැනීම නැවැත්වීමකින් තොරව මෙම එන්නට ලබා ගත හැකි එහෙත් ඔබ වෝෆරින් භාවිතා කරන්නෙක් නම් ඔබගේ එන්නට ලබා ගැනීමට පළමුුව ඔබට අයන්න අය පරික්ෂණයක් සිදුකරගත යුතු වෙනවා එම අය අය පරික්ෂණය අගය තුනට වඩාඩුවෙන් පවති නෝනෑම අවස්ථාවකදී ඔබට ඔබගේ වෝෆරින් නතර කිරීමකින් තොරව මෙම එන්නත ලබා ගැනීමට පුළුවන්. ඔබ කිසිම් ආසාත්මිකතාවකින් පෙළෙන්න්නෙක් නම් සහර කෑම සඳහ. සමහර අවක්ෂධවර්ග සඳහා ඒත් එය ඔබගේන්නත ලබා ගැනීමට බාධාවක් නොවී. ඇතැම් විටක ඔබ ඔබගේ ජීවිත කාලය තුළ, කිසියම් එන්න තක් සඳහා ආසාත්මිකතාවයක් ඇතිවූුවක් නම්. ඒ පිළිබඳබ මෙන්නට ලබාදීමදී නැවත්ත සලකා බැලීමක් සිදුකරන්නට සිදුවෙනවා. මෙ වැනි ආසාත්මිකතාවයක් නැති පුද්ගලෙයි මන්ගේ එන්නට ලබා ගැනීම සඳහා. රෝහලක් තෝරා ගැනීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා ඔබට කොවිදරෝගය වැලඳදු හොත්. ඔබ ඔබගේ ්‍යයාම කිරීම මදකට නවතා දමන්නට සිදුවෙනවා. නැවත ව්‍යායාම කිරීම ආරම්භ කළ හැක්කේ. ඔබට සතිහත්තරත් හයත් වගේ කාලයක් ගත වූ පසුවයි. මෙම ව්‍යායාම ආරම්භ කිරීම ඔබ කරයුත්තේ ක්‍රමාණකූලවයි. ඉදිරිදී සංචරණසීමල් ලිහිල් කළ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනනි වාර්යෙන් පිළිපැ ුතු බව විසච වෛද්‍යෙහ මන්ත හරත් මතා පවසෙනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ණන කාරංශයේ පැවති ප්‍රෝුක්්තිස් සාකච්ඡාවකට ඒයේ දින එක් වෙමින්. අපේ සංචරණසීම ලිහිල් කළත් දැඩි කළත්. රෝගීන් ප්‍රමාණය මේ තක්වා අඩු උනත් මරණ අඩු උනත්. අපේ සෞඛ්‍ය පුරුදු තවම සැහැල්ලු කිරීමට තරන් කාලය එළඹිලා නෑ. ඒ නිසා ඒ පිළිබඳව දැඩිව සැකිල්ලෙෙන් සිටීම වැදගත් වෙනවා. සෑම පොදු ප්‍රවාහන සේවයක් මංහිතනවා ජනෙල් ඇරගෙන. විවෘර්තව ගමන් කිරීම මේම ොහොතේ වඩාත්ම කාලෝචචිතයි ඒක තමා වඩාත් ්‍රඥා ගෝචර වෙන්නේ ඒ නිසා පිසිියල දෙනගෙම ඉල්ලා සිටනවා මේ හොතේ පොඩි අපහසුවත් තියෙන්ට පුළුවන් හැබැයි ඒ අපහසුව ගැන හිතන් නැතු. සේලුම පොදු මාධ්‍යන්ගේ යන අය ජනෙල් ඇරගෙන ගම කරනවානක ප. ද රහා ෝගගේ බෝවෙන්ඩ තියෙන අවදාානම් යම් ප්‍රමාණයකට අඩුකරගන්නඩ පුළුවන්ඇද අද දවසෙත් මහිදන්නේ දකින්නඩ පුුවන් සතියන්ත විවිකයක් එන කාාලයක් ඒසා ගාලය තුළත් අද අපිට ලැබෙන ආරංචි හැටියට සියල්ලම හෝටල් මේ සම්පූර්ණයම මේ බුක් කරලා ඒවා ඇනඋ කරලා හමරයි ඒවාගේම බලාත්බද්ධ සංචරණයට සීම පණවල තිබනත් ඒවා නොතක ගිල්ල තියනොයි කියන අරංචේතම අපිට ලැබෙන්නේ ජනතාවගේ නැවත ඉල්ලා සිදවා කාරුණණකව මේ රෝහල් පදදියට දැම් මේ යම් ිහිල් බවක් ස්පාසුවක් ලැබච් අවස්ථාව දීහිල තියෙන ලිහිල් බව අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න ඇතුව නැවතත් අර තමන්ගේ අනවශ්‍ය ගමන්බීමන් වලින් තොරව දමූහ වශයෙන් ඒකරාශිවෙන යගෙන් තොරව ඒ සෞකි මාර්ගුපදේශ වලට පිළිපදිින්ඩයි කියලා පිල්ලනවා. කළුගල් වැලි පස් බොරොලු හා මැටි කැනීම් කියන්නේ අපේ රටේ සංවර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන අංශයන්. එහෙත් ඒ වටා ක්‍රියාත්මක මාෆියාවද අති භයනකයි. මේරහා සිදුවන බරපතල විනාශය වැලක්වීමට ජනතිපතිවරයා පත්කළ කානිසාදක බලකාය විසින් නව චක්‍රලේකයක් නිෙකුත් කරති බෙනවා. කලුගල් වැලි පස් බොරලු සහ. මැටිකැනීම වගේම ප්‍රවාහනයක් වෙළදාමත්. අපේ රටේ ප්‍රධහනම ගනේ ව්‍යාපාල. නීත්‍යානු කොලව මෙම කටයතුවල නිරතවෙමින් රටේ සංවර්ධනයට දායික වන ඉතා දුක්මහන්සයෙන් මෙම ව්‍යාපාරහරා මුදල් හම්බ කරගන්න පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ වගේම වෙන ව්‍යාපාර වගේම කළුගල් වැලි පස් බොරලු සහ මැටි කැනීම ප්‍රවාහනය සහ වෙළදාම කියල කියන්නේ අපේ රටේ ප්‍රද්ධහනම මාෆියාවක් බවට පත්ව තිබෙන ව්‍යාපාරයක්. අපි ඒ විදිහට චෝදනා කරන්නේ ඒ විදිහයට ප්‍රකාශ කරන්නේ. ඉත්තාම බරපතල විදිහට වැලි හොරු කළුගල් හොරු පස් හොරු බොරලු හොරු. මැටි හොරු සුදු ඇදගෙන පරිසර ඇතු විනාශ කරමින්. මහා පරිමාණයෙන් ජාවාරම් වල නිරතවන බවට සාක්ෂිසාධක සහිත තොරතුරඕනෑ තරම් තිබෙන නිසා. දේශපාලනය බලපුළුවන්කාරකම මුදල් හයිිය. ගමේ හයිිය මේ හැම දෙයක්ම එකතු කරගැනිමින් කළුගල් වැලි පස් බොරලු සහ මැටි කැනින් සරුසාරව අදත් මේ මොහොතෙත් අපේ රටේ සිද්ධ වෙනවා. බලපත්වේ දඩමීමමා කරගනිමින්. ඒහි සියල්ලු නීති රීති උල්ලංගනය කරමින්. බලය යොදා ගනිමින් ඔවුන් මේ ජාවාරමේ රට පුරා විවිධස්ථානවල නිරතව සිටිනවා. නීති විරෝධ ආකාරයට සිදුකරන මෙම ක්‍රියාවන් හේතුවෙන්. අපේ රටේ ප්‍රධාන්න ගංගා ජලාශ ඇලමාර්ග ඇතුළු වාරි පද්ධ තියටත් බරපත්තල තර් නෙල්ලවවෙමින්ටතිබෙනවා මෙ අක්‍රමිතා දූෂණ වලක්වන්නට යම් හෝ සහනයක් ලැබෙනු ඇති බවට මේ වනවිට කොලේලියක් මතුවමින්ති වෙනවා. ඒ කළුගල් වැලි පස් බොරලු සහ මැටිකැනීම ප්‍රවානය වවෙල ම සමම්. බද බලපත්‍ර නිකුත් කිරීම පිළි ඳ නව චක්‍රලේකයක් නිකුත්කිරීම හරහා. යන කාරය සංග්‍රහහි පරිච්චේද සහනු පදෙසව භූවිද්‍ය සමික්ෂනහා පතල් කාරංශ විසින්, මෙතෙක් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ ක්‍රයක්ත්මක්කනු ලැබ වැ පිබල සම්පූර්මෙන් ප්‍රතිස්සාංස් කරනය කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව මෙම චක්‍රලේකේ මගින් වැඩිදුරටත් දනම්දී තිබෙනවා. ඇතුළු කරුණු රැසක් මෙම නව චක්‍රලේකේ අඩංගුවයි. නවචකරලයකය හරහා රටම බලාපොරතුවන්නේ මෙතෙක් සිදියමින් පැවැති කළුගල් වැල්ලි පස් බොරළු හා මැටිකැනීම මේ ජාවාරම් සංස්ෘතිය වෙනස් කර පරිසර හිතකාමි ලෙස. ම කටිතු සිදුදරමින් රටේ සංවර්ධනයට ඒය දායික කරගන්නට හැකිවෙත යන විශ්වාසයයි. එසේ නොමැතිව ගැසට රිවස් කරගන්න ආකාරේයට, චක්‍ර ලේකද රිවස් කර නොකනිමින් මේ චක්ක ලේකේද දඩමීමමා කරගෙන පරිසර විනාශය සිදුකිරීමට බලවතුන්ට දනවතුන්ට ඇතැම් දේශපාලචීන්ට ඉඩ ලබා නොදැනු ඇතැයි අප තරයේ විශ්වාස කර සිටිනවා. අවර්තන ව්‍යාකෘතිවලට බෙන්ඩ කර ඇති මුදල් අපසු මහ බණ්ඩාගාරයට එවන්න එපායයි. අග්‍රමාතය මහින්ද රාජපක්ෂමහතා නිලදහරට ඒයේ දින උපදෙස් ලබාදුන්න. ගති ස ෝච ැස්වීම, അල ගහමන්ත්‍රීද පැවති අවස්ථාව, විශබර අමාතවරයා වශයෙන්, අග්‍රමාතුමා මේ බව සඳහන් කලා. මහබඩා ග මුදල් ඉතිවන ප්‍රදී අයජනමගෙන් ්‍යස්සවයා ප්‍රතික්‍රියාත්මකිීම, මේ වන වි අ වධන ොකර ඇයි ප්‍රද සමාලෝච ැස ීමේද, අදහස දක්කමින් ග සංවද නිවා මත්‍ය ශ ම්, සිණ ල් පෙේ මහතා පෙන්වා දුන්න. පසුගගේ ජලිමාසේ ආරම්භ කළ සයක් නගර සංෝර්ධන ව්‍යාපෘතිය, මේ වන විට තාසාර්ථකව ක්‍ර්‍යාත්මක වන බව සඳන් කළ සිරිිමල් පෙරම්මහතා මේ වසේ සැබතිස කෝඩාට පෙර අදාළල සංවර්ධන ්‍යාපෘති, බොහමයා කවසන්කිරීමට අපපේක්ෂා කන බද කියා සිටියා. මෙහිද අදහස් පලකර නාගරක සංවර්ධන අධිකාරය සභහපති විශ්‍රාමිකමජෙන්රල් උදේනායකර හතා දෙදහස් විසිහතර අවසන් වරවිට නව නිවාස හැට හක් කිදිකිකරීමට සැල්සුම් කළ ඇති බව ප්‍රකාශ කලා සයක් නගර ්‍යපෘතියට සමගාමීව එක්නගරයක නිවාසය බැගින් නිවාස දස හසක් එදි කරන බව උදේ නානය කරමහතා පැවසවා. කොඹබට පමණක් ීමමානො ව ග්‍රමය ප්‍රදශවලටද මෙම නිවාස්‍යපෘතිගෙනය අලෙ ග්‍රාමත මහින්දරජ පක්ෂ මහතාම හිද නිලධාරීන්ටෝ පදදිස්බාදී තිබෙනවා පගති සමාලෝචනය අවසානයේ ද අමාත්‍යංචේ එක් අ. තනවල ක්‍රියාමකව යුතු මුල්ල්‍ය සහ, මානව සම්පත් කළමනා කරන ආකෘති, අග්‍රාමාතතුමා අතින් ආයතන ප්‍රධානින් වෙත පිරිනැමවා. දිවිනකුම නඩුව සම්බන්ධෙන් මොදලාමාතේ වැසිල් රාජපක්ෂය මහතාට එෙහිව තිබූ චෝදනා නීතිපතිරයා ඉල්ලා අස්කර ගත්තා. එයනුව චෝදනා වලින් බැසිල් රාජපක්ෂ මහතාාව නිදහස් කිරීමටයි කොළඹ බාධිකරණය නියෝග කළේ. දෙදහස් පහல වසර පැවති ජනාධපතිවर्ණ සමයේී, දිවින ගම සංවර දෙපර්थම න්තු ත් රෝප मिलලියන තිස් හයකට අික මුදක්, සපරදී ලෙස සාවා्य පරිහරණ කළ යි චෝදනා කරමින්, ද තते බැසිල් රජපක් සහ දින ගම සංව පාර් න්තුව හිට ප ්‍යක්ෂ ால் සි රනවකෑ මහත්තුර ේහිව ුණු කරතිබ අධ ෝද නීපතිවරයා වින් ඉල් හස්ර ැනීම හතුවෙන් වු නිදහස් කරන ලෙසට මहाදිකරන्या අනෝග කලා. මවස්ථාවේ නීතිපතිවරෑ වෙනෙන් පෙන සිටි නියෝජ සොලසිට ಜඩால் අසාද නවාවි මහතාදි කරණ හමුුවේ කරු දක්මින්, එම විතිකරුවන්ටේරහිව දිවිනැගුම අරමුදල් සාවද්‍ය පරියාරණය සම්බන්ධෙන් මීට පෙරගුණ කරතිබූ තවත් නඩුවකිින් නව නිස්කොට නිදහස් කිරීමට, කොව මහදිි කරණය තිීදු කරතිබූ බව සඳහන් කලා. එසේ නිදොස්කොට නිදහස් කෙරනු නඩුවේ කරුණු හා මෙම නඩුවේ කුණු බහෝදුලට සමාන හා සමන්ත බැවින් මෙමනඩුව පවත්වාගෙනයාට හැකිෑාවක් නොමති බව, විත්ති පාර්ශවය විසින් නීතිපතිවර වෙ කරුණු ඉදිරිපත් ක බව. නියෝජ ො සිට ල් රයා සහන් කලා කරනු අධ්‍යනය කිරීමෙන් පසු විද්තිකරුවන්ට අදාල අධි චෝදන පත්‍ර පවත්වා ගෙන නොයාම නීතිපතිවරයා තීන කර ඇති වත් යනු සපරද නඩුවිධනංග්‍රහහිට ල ධ ෝ පත ල් ර ෙෝ ිරන ල් සිටිය එල් පි ධදිකරන ත් ර න් හි. ෝ ත්‍ර ල් ගනීමට අවසර දෙෙමින් ඕන් ද හස් රීමට තිීන්දු කලාා. ඩර පත්්‍රකා මගින් යොමු කරන ලද මූල්‍ය ගනින පිළිබඳව ප්‍රකාශයක් ලබාවම සඳහා තිරු නඩේෂන් මහතා දෙවදිනටත් ඒ අල්ලස් කොමිසමට පැමිනිියා. මෙ අත ප්‍රාච්ඥා බන්ධු සම්බන්ධයෙන් ප්‍රකාශ්යක් ලබාදීමට ඇමති බන්ඳුලගුණවර්තන මහතාද අල්ලස් කොමිසම හමුුවේ ඒ දින පෙනී සිටිය. මතබේද කාරි පැන්ඩෝරා ප්‍රිකා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණ සඳහා ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතා දෙවන දිනටත් අල්ලස් කොමසම වෙත පැමිිය. උදැසන නමෑ තිහට පමණ අල්ලස් කොිසම් වෙත පැමිණි තිරුන ේශන් හතා පැපහකට ආසන්න කාලයක් අල්ලස් කොමසමහමයේ රැඳදි සිටේ නතුරුව සවස දෙකට පමණ එමස්ථානෙන් පිටත්වගියා. රනින් රුපියල් දෙක මුදලක්. ප්‍රඥා බන්ධදු අරමුදරට බැරවීමක් සිදුවන බවට පාරිබෝගික සංවිධාන විසින් අල්ලස් කොමිස හමුවේ සිදු කරන ලද පැමණිල්ලක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ෙලනා මාත්‍ය බඳුල ගුණවර්ධන මහතාද අල්ලස් කොමිසමහම්මුවේ පෙනී සිටිය. තාක්ෂනවේදේ විශ්‍යධරාව හදාරණ උසස් පෙළ දරුවන්ට මාස්පතා ශිෂ්වත්වයක් ලබාදීමේ අරමුණේ මගේ පෞද්ගලික මුදලින් කෝටයක්ක් යොදවල ප්‍රඥා බන්දු ශේෂවත් අරමුල හැදු. ද කෝටිය කෝටි දෙකට ආසන්න මුදලක් දක්වා වර්ධනය වෙලා තිබෙන. මුහුණුවා වර්ණයකින් සත පහක්වත් මේ අරමුදලට මේ දක්වා බැරවෙලා නෑ ඒ පිළිබඳ මට යුක්තිය ඉෂත කරලා දෙන ලෙසත්. අපාක්ෂපාති ලෙස හඩිනමින් මේ පරීක්ෂණය කරන ලෙසත් මම අල්ලක්සා දූෂණ කොමිසමට තවත් ලිකිතව පැමිණිල්ල බාරදුන්න ොකං දූෂණ. වන්තා ක්‍රමිකතා වලින් පිරුුණ අමාත්‍යන්සයක් බාරගත්ට පස්සක සුද්ද කරන්න යනකොට. හොරු එකතු වෙලා හොරකං අල්ලනකා හොා බවට පත්කිරීමේ කුමන්තරනයයක් අපේ රටේ ක්‍රියාත්ම ක තුගේ රකාය කරන මේකර පිනිීමක් සදේ නත උුතුමාද ස යුතු මක් අපි අබියෝගෝට ආදරය කලමිනිස්ස. අිියෝලි පැල්ලේ අඩ පිනිස්සු. ඉදු ්‍ර ලං ේත්‍රව ශක්ති ඒ කා බද යුද අ්‍යසය, මාදුරු ඔය යුද හමුදාපුහුණු සටන් බහමියේද අලංකාරවත් ලෙස යෙදින නිමාවට පත්වනා. ඉදු ශ්‍රලං දේ ාර්ශය හමුදත් සහගිතාවේ ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර පැවති යුද අ්‍යාසය සාර්ථකව නිාවට පත්වනා. මෙම යුද අभ්‍යසය අම්ාර මාතුරු ඔය යුද හමුද පපුහුණු පසල් භහමියේද පවත්වනා. සුගේ පසො ට න හයක් පුර අකඩෝ පැති මෙ ඒක බද යුද අ ්‍ය ේ ඉන්ද ලංකා යු හමු නිල ධහරින් ැවලුන් දෙසි හතරිස් දෙෙකු සහභාග ීසිටිය ම ඒ බද යුද අ ්‍යසේ ප්‍රධාන ර තා ලෙස සහභග න ඉන්ද යද හමුදා ප්‍රධහන ෙන් න ග ාවන හ . ප්‍රධ ෙස ල කා ුද හ දා ති ද ල් හ ග න. ිය යුදහමු පට පිසට නාකත්වය ලබ දුන්නේ කරනල් ප්‍රකාශක මාර නතර ශ්‍රලංකා යුද හමුදා පට පිරිේ නායකත්ව දරු ලබවේ මෙමජ බහ පබ රජිේෙන්න්්වේ ේජ මහේ් පතිරාජ තායි. ඉතාම අලංකාරවත්ස හා ආකර්ෂණය යුද අ්‍යසයක් ලෙස මෙම යුද අභ්‍යසය අවසාය මෙලෙස සනිටහ වුනාා. පොත් සමගගේ බෙන් සමගන්න අවදෑසන ප්‍රවෘතිී තුොළෙන්. යලිතමවා අනේ දවල් ො හට මධ්‍යාන ප්‍රවෘතිී සමකින්, ඔබට සුබභම සුභදවසා. වටියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක ලික් කර සසිත TV සබස්ක්‍රබ් කරන්න අලු තීඩියෝගැන මුලින්න දැනගන්න මෙම සීනෝතෙක් කරන්න.